jatiya karana eka manushyata katha karala kiyenawa dharmishthawa inna ma indriya nidosswa hasirenna ma indriya shuddha sitinda man nubage jatiya pidaranne e jatiya tulen deviyan mahase bala paruttu wenawa unmahase sahasma උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ ආදරය උන්වහන්සේගේ ස්වභාවය මිනිසයන්ට දැනෙන්න සලස්වනවා. ආබ්‍රහම් කීකර වෙනවා දෙවියන් වහන්සේට. හැබැයි එකපාරට නෙමෙයි. මම කීකර වෙනවා. ඊට පස්සේ වැඩි කාලයක් තියෙන මොසස් තුලින් දෙවියන් වහන්සේ මේ සෙනගවගේ වහල්කම් මුදවගෙන පොදු දෙසට ගෙනල්ලා දේශය තුලින් ලෝකයාට උන්වහන්සේගේ ආදරය පෙන්වන උන්වහන්සේ ක්‍රියාත්මක කරනවා. උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒ දේශයට ගිය මිනිස්සු ඒ දේශයේ සාරවත් බව අත්දැකලා ඒ දේශයේ තියෙන සුඛ විහරණය අත්දැකලා සැප සම්පත් අත්දැකලා ටික කාලයක් යනකොට නැවත පියාණන්ගේ සැලැස්ම පිළිගන්නවා. පියාණන්ගේ හදවත උන්වහන්සේ වුණේ උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ ගති ලක්ෂණ උන්වහන්සේගේ හදවත මිලෝකේ පුරා හැම මිනිසෙකුම විලාමෙන් ඒ පියාණන්ගේ හදවතට විරුද්ධ වෙනවා ඒ පියාණන්ගේ සත්‍යයට විරුද්ධ වෙනවා ඒක අවස්ථාවක දෙවියන් වහන්සේට අක්වාසකුණස කතා කරලා කියනවා සිතින් පොතේ මම මිනිස්සෙක්ව හෙව්වා හඩොල්ලේ හිට ගන්න මට හම්බ වුණේ නැහැ දෙවියන් වහන්සේගේ සතරස් ශ්‍රේෂ්ඨ කරන මිනිස්සු තුන්වස්ද හොයා ගන්න බැරි වුණා. ඒ වගේම ධර්මිෂ්ඨකම ශුද්ධකම ඇති මිනිස්සු හොයා ගන්න බැරි වුණා. මොකද මිනිස්සු අපදේ පාපේ සැක. දුෂ්ඨකම ඇති. ඒ නිසා දෙවියන් වහන්සේ මා මිනිස්සු විදිහට පොරවයි. එනිසා ඒ මිනිස්සු දේව ස්වરૂපය ස්වර්ගයේ සිල් දෙය අතහැර නිකොලවට මනුෂ්‍යයෙකුගේ ස්වરૂපය නැත්නම් වහලෙක්ගේ ස්වરૂපය අරගෙන නිකොලවේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන සුඛයයි ඒක තමයි අදහස් කරන්නේ ඒක තමයි මනසේ පූජා මොකද මේ මනුෂ්‍ය වර්ගය විනාශයට යමින් සිටිනවා අපිට කියනවා රෝම 3 ඉස්සුනේ කතා කරලා කියනවා සියල්ලම පොකොට තිබෙනවා සියලු දෙනා පාපේ සහිත වෙන්නේ සියලු දෙනා ඒ වගේම රෝම 23 කතා කරලා කියනවා පාපේ කුලිය නම් මරණය කියන්නේ මේ ගිනි දිලට නියම වෙච්ච මේ මනුෂ්‍ය සංහතිය ඒ ගිනි දිලෙන් ගලව ගන්න නම් පූජාවක් වෙන්න ඕනේ කවුරු හරි වන්දිය ගෙවන්න ඕනේ කවුරු හරි වන්දිය ගෙවුවොත් තමයි මනුෂ්‍ය වර්ගය අනේක නිසා දෙවියන් වහන්සේම මිනිස්සුන්ට විදියට එනවා. ඇවිල්ලා උන්වහන්සේට ගොඩාක් ආදර්ශයක් දුන්නා. උන්වහන්සේ ගොඩාක් කරුණායි දරවලා උන්වහන්සේ හාස්කම් කරා ගොඩාක් දේවල් කරා ඉගැන්වීම් කරා උන්වහන්සේගේ ජීවන රටාව ආදර්ශයක් වුණා. බයිබලයේ අපිට කියනවා නොදක්නා දෙවියන් වහන්සේගේ දකින්න පුළුවන් ස්වરૂපය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්න ඒ ස්වરૂපය දරාගෙන උන්වහන්සේ මේ පොළවේ ජීවත් වුණා. උන්වහන්සේ මේ පොළවේ ජීවත් වෙලා අවසානයේදී පියාණන්ගේ කැමැත්ත ඉෂ්ට කරන්න උන්වහන්සේ කුරුසට ගියා. මොකද යන්න කලින් අපි දකින්නවා ආයතනයේ. අපි දකින්නවා උන්වහන්සේට ලේසිුණේ නැහැ එක. ඉතින් එපා. ජේසුස් උන්වහන්සේ ගීත කියා රසිතු කියා කරා. මෙහෙම නෑ 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 නෑ. උන්වහන්සේ දෙක අමාරුයි. අස්තන්න මොකද වෙන්නේ යන්නේ කියලා. කෙසමනි වෙනදී මහන්සේ එයාට දුරස්ති දෙක කිටියා පොරේ ඉස්සර 70 කිනි 70 දාලා ගියා ඔබට දන්නවා දුරස්ති දෙක තුන දුරස්ති දෙක ඉන්නකොට දුරස්ති දෙක කිනි කියා පාවලා දැන් ඉන්නේ දුරස්ති ඒ දුරස්ති නගින් තුන් දෙක ගන්න ඉස්සර මහන්සේ චුට්ටක් ගන්න නැතිනම් ඉන්න මාත් එක්ක ඉන්න මේ විලා මාත් එක්ක ඉන්න ආතින් යගේ චිත්තම තුන්දෙනා චිත්තම තුන්දෙනා පේතුස් යෝහන් දාපෝ මෙස්තර වරන් කියලා තියෙනවා මාත් එක්ක ඉන්න චිත්තම
අවුරුදු 3 මාරක් යේසුස් වහන්සේත් එක්ක එකට ජීවත් වුණා එකට කෑවා එකට විව්වා එකට හැමදේම කළා සිසිිනු මතක හැරිලා ඉතින් ඔය කී ඊට පය ගන්නකට කලින් දුවා ඔයා වෙනුවෙන් මැරෙන්න හරි නෑ යේසුස් සිසිිනු කියලා ඒ ඉකොනොමිස්ට් විසානක කියලා සුදුට්ටක් එහා දෙනවා මේ මේ හරිනම් අනාරහ වෙනවා කියලා කියලා මොනසේ ආඥා කරනකොට කියනවා මගේ සූල්ලෙක මගේ ආත්මය මැරෙන්න තරම් වේදනාවක් ඉතන චුට්ටක් මහා කොනාටුවක් මිසලා කරපු මැරිච්ච මනුෂ්‍යයන්ව නැගිට්ටවපු ගුරුම්ව ඇවිද්දවපු අන්දයන්ට පෙනීම දුන්න බලවත් හස්කම් කරපු මේ බලවත් මනුෂ්‍යයා මෙතන කියනවා මගේ ආත්මය මැරෙන්න තරම් වේදනාවක් එහෙම කියලා උන්වහන්සේ ආඥා කරනකොට ලුක් කියන වෛද්‍යවරයා කියනකොට ලුක් සුභාංශය කියනකොට ලුක් කියන වෛද්‍යවරයා කියනවා වාගේ ශරීරයේ දාගිය වගේ ලේ පිටවෙනවා උන්වහන්සේ දාගිය දැම්මේ නැහැ වරදක් තේරුම් ගන්න එපා ඒ වෙලාවට උන්වහන්සේ දාගිය දැම්මේ නැහැ මොකද ඒ ස්ථානයේ දාගිය දාන්නේ නැහැ විශේෂයෙන්ම රැයට මම හිතට ගිහිල්ලා තියෙනවා පාස්කු කාලේ මම හිතට ගියේ පාස්කු දවසල මේ කාලේදී එතන පුතුම සීතලයි වේවුලන සීතල ජැකට් දෙකක් දාගෙන මම ගියා ඒ ගියේ උදේ 6-7 වෙනකොට මේ කතා කරන්නේ රැ මහ රැ එතන අතික සීතල තමයි ඒ ස්ථානයේදී යේසුස් වහන්සේගේ ශරීරයෙන් දහඩිය වගේ ලේ පිටවෙනවා වෛද්‍යවරු කියනවා දැන් වෛද්‍ය විද්‍යාව දිනු නිසා වෛද්‍යවරු කියනවා ඒ වගේ අවස්ථාවක් ඇති වෙන්නේ අධික මානසික පීඩනයකදී බියක් ඇති වෙනවා අධික මානසික පීඩනය ඒ කියන්නේ ඒ කෙනාගේ හදවත වැඩලා අපේ හදවත වැඩ කරනවා අපේ හදවත ක්‍රියා කරනවා නොනවත්ව ක්‍රියා කරනවා එක වෙලාවක් කියනවා ඔබලට බීතියක් ආපු වෙලා ඔයගොල්ලෝ මන් දන්නේ වගේ අවස්ථාවකට මුහුණ දෙලා තියෙනවා කියලා මන් දන්නේ අපි නිකන් උදාහරණයක් ගමු වලලිට කුටිම නිකන් කියන්නේ එක පාට වගේ ඉස්සරහට උත්කම් බීතිය පාට ආවොත් මොකද වෙන්නේ එක පාට කාලා ටික වෙලාවක් නවතිනවනේ ඒ වගේ බයක් ඇති වුණා අන්න ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ මේ හදවත වැඩ කර කර තිබුච්ච හදවත එක පාට නවතිනවා ඇහිලා නවතිනවා ඊට පස්සේ ආපහු හුස්ම ටික දැම්මහම එතරම් ප්‍රෙෂර් එක පීඩනය වැඩි නිසා අර කුඩා නාරපුරු මෙන්න මේ අන්තිමට තියෙනවා අමලඳ තියෙන නාරපුරු අන්න එතකොට තමයි හැමෙන් ලේන්නේ යේසුස් වහන්සේ මේ අධික පීඩනය යේසුස් වහන්සේ අප වෙනුවෙන් ඉස්සලම ලේ හැලුවේ කසපාර වෙලා ගන්නේ. මේ මොකද උන්වහන්සේ බීති නැත්නම් උන්වහන්සේට බයක් ඇති වුණේ මරණය ගැන නෙවෙයි. මොකද උන්වහන්සේ ආවේ මැරෙන්න. මැරෙන්න බය නැහැ උන්වහන්සේ. හැබැයි උන්වහන්සේට දැනුණා එයාට දුක් විඳින නැත්නම් එයාට තියෙන පීඩනය එයාට විඳින්න තියෙන දේ උන්වහන්සේ දැක්කා. ඒ දැකලා උන්වහන්සේට පොඩි නිකන් උන්වහන්සේ කියන සැකයක් නැත්නම් උන්වහන්සේ කියන බයක් ඇති වුණා. මට මේක කරන්න පුළුවන් වේද? මට මේ පීඩාව දරා ගන්න පුළුවන් වේද? මිනිස්සුෙක් විදියට මට වේදනාව දරා ගන්න පුළුවන් වේද? මොකද එච්චර වේදනාවක් උන්වහන්සේ විඳින්න යනවා. එච්චර වේදනාවක්. මේ ලෝකෙ කිසිම මිනිස්සෙක් ඒ වගේ වේදනාවක් විඳලා නැහැ. මොකද දැක්කා? දැකලා උන්වහන්සේ ඒකයි මිත්‍රයන්ට කිව්වේ කිට්ටුම ආයෙත් කිව්වේ එන්න මාත් එක්ක පයක් මාත් එක්ක. එක පයක්. ඒක බය. මොනවා කියන්නේ? මොනවා කියන්නේ? ශරීරයේ ලේ යනවා. ඒ ලේ කියන්නේ මොකක්ද බය?
මට මේක කරගන්න පුළුවන් නේද? ඒක පියාණන්ගේ කැමැත්ත මට ඒ ආකාරයෙන් නිශ්චය කරගන්න හැකියාව මට තියෙයිද? මට බැරි නේද? මොකද යේසුස් වහන්සේට බලය තිබුණා එක වචනකින් දේව දූතයන් ලීචන් එක ගන්න. උනාසික වචනේ කරනවා. සහෝදරයෝ කිව්වෝ එක වචනයක් කියලා ඒකට පියාණන්ගේ මාව බේරගන්න කොට කියලා.
සොල්දාදු හැල්ලෙන යනපු වෙලාවේ පිටහල්ල පසාරු කරගෙන පිටහල්ලේ තියෙන වතුර ටික එළියට ඇවිල්ලා අවසානයේ පිටහල්ල කිල් කරගෙන හදවතට දෙනවා හදවතට මුලින් කියලා ඇයි ඒක ඇයි මොකද කිව්වේ
මමත් පුරුෂ ඉස්සර නිසා ඔබලත් පුරුෂ ඉස්සර නේද කතාව? නෑ 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 මම කියන්නේ බලන්න මුලින්ම උපත්ති පුතේ ආදම්ව හදන වෙලාවේ දෙවියන් වහන්සේගේ හදපු තමයි. උන්වහන්සේ ස්වරූපය මනුෂ්‍යයෙක් නැති කියලා. ඒ ස්වරූපේ මනුෂ්‍ය ආත්ම. මනුෂ්‍යගේ අකීකරු කම නිසා මනුෂ්‍යයා දේව ස්වරූපය නැති කරගත්තා. නැති වුණු දේව ස්වරූපය නැවත ඇති කරගන්න පිණිස මනුෂ්‍යය තුළ ඇති කරවන පිණිස එකට තිබිච්ච බාධා වල පාපයට වන්දිය ගෙවන්න තමයි විශ්වාසයා. මහන්සියගේ පුත්‍රයා දැන ගැනීමට උන් මහන්සියගේ උස මහතේ ප්‍රමාණයට අප සියල්ලන් වර්ධනය වන තෙක් සේවය කිරීමේ වැඩ පිණිස උන් මහන්සියගේ සම්පූර්ණ වූ පුරුෂකමට උන් මහන්සියගේ සම්පූර්ණත්වයට අප සියල්ලන් පැමිණෙන තෙක් සමාවීර වේ. මොකද අවසානයක් කියන්නේ හදවත තාත්තගේ හදවතේ එක මේ ස්වර්ගික පියාණන්ගේ හදවත තමයි උන්වහන්සේගේ ස්වරූපේ මිනිස්සු අතර ඇති කිරීම. හැබැයි මිනිස්සු හැම වෙලාවෙම අකීකරු වුණා. මිනිස්සු දිගින් දිගටම අකීකරු වුණා. ඒ නිසා උන්වහන්සේ කීකරු වෙන්න නම් උන්වහන්සේ මිනිස්සෙක් විදියට ඇවිල්ලා සම්පූර්ණ කීකරු වුණා පියාණන් වහන්සේ. සම්පූර්ණ කීකරු. සම්පූර්ණ කීකරු වෙලා. උන්වහන්සේ පාපයට වන්දිය ගෙවලා මාර්ගය හැදුවා. මොකද මාර්ගය ජීවනයට මාර්ගයට සත්‍යයට ජීවනයට උන්වහන්සේ සදාකාලික ජීවනය සදාකාලික ජීවනය ගන්නවා උන්වහන්සේගේ ස්වරූපය අපි හැරෙන්නේ අපේ උන්වහන්සේගේ ස්වරූපය අපි හැරෙන්නේ මගේ කමට මම මගේ කමට මැරෙන්නේ නැතුව මට උන්වහන්සේගේ ස්වරූපය දරන්න බැහැ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ කුරුසය දැකන තමකම නසා විගපත කුරුසය දැකගෙන ඉන්න කියලා. ඒකට කීකරු වෙච්ච කෙනෙක් බයිබලයේ ලියනවා මෙන්න මෙහෙම දෙයක් ගලාපෙන්නේ 20. කතා කරලා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසවත් වී සිටිමි. ගලාපෙන්නේ 20. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසවත් වී සිටිමි. ඒ මොකද? ඒක තමයි යේසුස් කිව්වේ. යේසුස් වහන්සේ කිව්වේ දිනපතා පුරුෂයෙක් නේද? පොදුම කතා කරලා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග පුරුෂවත් වී සිටිනේ. එහෙත් මම ජීවත් වෙමි. නමුත් මානව ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වෙනසේ. පොදුම කෙනෙක් අපේ ගේ මොකද? මේ කුරුසෙ පූජාවේ අරමුණ එක Jesus wants to go see me on it. Jesus wants to go see me on it. Ahi me bunu deva swarupe namata manushya tu nati karana. Jesus wants to go see me on it. 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 Jesus wants to go එනිසා කුරුසේ පූජාවට වටිනාකමක් දෙන්න. උන්වහන්සේගේ කුරුසේ බින්ද දුකට අපට වටිනාකමක් දෙන්න. උන්වහන්සේ කුරුසේ මරණ අරමුණ අපි ඉෂ්ට කළොත් අන්න එතකොට අපි උන්වහන්සේගේ පූජාවට වටිනාකමක් දෙන්න. එහෙනම් මුතුනි රෝමන්ටේ 29 කතා කරලා තියෙනවා වගේ බොහෝ සහෝදරයන් අතරේ කුරුතුලාවන පිණිස අප සියල්ලන්
වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න දෙවියන් වහන්සේ పూర్වයෙන් නියම කළා Who
මගේ දේවල් අයින් කරොත් මගේ දේට මම මැරුණොත් අපි තුල අපි හැම කෙනෙක් තුලම වාසය කරන සුද්ධ ආඥාන් වහන්සේ උන්වහන්සේගේ ස්වરૂපය අප තුල ඇති කරනවා උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ ප්‍රීතිය උන්වහන්සේගේ සමාදානය උන්වහන්සේගේ ගුණවන්තකම යහපත්කම මෘදුකම මෙන්න මේ සියලු ලක්ෂණ සුද්ධ ආඥාන් වහන්සේ තුල තියෙන ඒ ඔයා මන් තුල වාසය කරන ඒ සුද්ධ ආඥාන් වහන්සේ අපතුල වැඩි කරනවා. ඒකට යොහාන් බෞතිස්ත කිව්වා වගේ මම අඩු වෙන්න උන්වහන්සේ වැඩි වෙන්න. මම අඩු වෙන්න. මම කියන කෙනා අඩු වෙන්න. මම කියන කෙනා කුළු. මම කියන කෙනා තුල කිසි යහපත්කමක් නැහැ. බෞතුමා කියනවා මම තුල කිසිම යහපත්කමක් නැහැ කියලා. බෞතුමා කියනවා අපි කවුද? මාතුල කිසිම යහපත්කමක් නැහැ. එනිසා උන්වහන්සේ කතා කරලා කියනවා මම කියන කෙනාට මැරෙන්න. උන්වහන්සේ අපිට අලුත් මනුෂ්‍යයෙක් හදන්න යනවා. අලුත් ස්වභාවයක් හදන්න යනවා. ඒක තමයි කියන්නේ ශුද්ධ. උන්වහන්සේට පිළිගන්න පුළුවන් යාගයක්. මොකද අපි දැන් අවිවස්ථාව තුළ සත්තුන්ව පූජා කරන කාලයේදී සත්ත්වයන්ගේ යම් කිසි කැලණක් පුරුද්දක් මොනවා හරි තිබුණොත් සතා පූජා කරන්නේ. ඒක ශුද්ධ දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ යාගයක් වෙන්න ඕනේ. ඔයාගේ මගේ ජීවිතය. ඒක අපිට කරන්න බැහැ මොකද අපේ ශක්තිය කරන්න බෑ. අපේ ශක්තිය කරන්න බෑ. ඒකට තමයි යේසුස් වහන්සේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ කිව්වේ. උන්වහන්සේ ඒක තමයි කිව්වේ යොහාන් පොතේ මම කියොත් මම උන්වහන්සේ ලබා. උන්වහන්සේ ආවාම ලබලාම සියලු සත්‍ය කරා. අපි කුරුසේ පූජාව සිහි කරන වෙලාවේ අපි කුරුසියේ යාගය සිහි කරන වෙලාවේ ඒ යාගයේ දෙවියන් වහන්සේගේ හදවත මොකක්ද? මොකද උන්වහන්සේගේ හදවත? ඇයි යාගේ පුත්‍රයා මරණකන් යා බලන් ඉන්නේ? ඔහොම හින්දු පියාණන් වහන්සේ හමුදේ පුරදාත් ඔක්කොම නෑ එහෙම නෑ උන්වහන්සේ යේසුස් වහන්සේ දෙක හිටියා දැන් දෙසොද කියමු ඇයි මම අතහැරියේ? පූජා වෙන තුරු හැම වෙලාවෙම දෙවියන් වහන්සේ වාමාත්‍රණය පියාණන් යනකොට
ඊසා කහනවා ආබ්‍රහම්ගේ තාත්තගේ තාත්තේ දරණ තියනවා අල්තාරය ඇඳලා දේවල් තියනවා කුපුජා Yes,
ඔබේ ගැන තමයි දෙක කොරින්තු පහේ 17 කතා කරන්නේ. දෙවනි පිටුවේ 17 වෙනි සතරේ යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔව් අලුත් මැරිණක් හද ආදම් හැතුවගේ මැරිණක් අලුත් මැරිණක් පරමතේ පහව ගියේ මෙන සියල්ල අලුත් වතිවේ. ඒ කියන්නේ පරණ මනුෂ්‍ය සම්පූර්ණයෙන්ම ඉවරයි, මනුෂ්‍ය ස්වභාවය ඉවරයි, මගේ ස්වභාවය පහව ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට අලුත් මැරිණක්. අප සිරු දෙනා වහන්සේ තුල ලැබපු අලුත් ස්වභාවය ඒකයි. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ඒකයි. කුරුසේ මැරුණේ ඒකයි, කුරුසේ පූජාවේ ආරම්භන ඒකයි. කියනවා මාසිකේ හතර ඒකයි. කියනවා මාසිකේ හතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කටින් අපිව වහන්සේක සම්පූර්ණ කරගන්න. එහෙම කරන සම්පූර්ණ කිරීමේ සේවය. අපි වහන්සේත් එක්ක සමග වෙලා නම් අපි වහන්සේගේ හදවත දකින්නවා. උන්වහන්සේගේ හදවත තමයි උන්වහන්සේගේ ස්වභාවය අපි තුළ ඇති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අනිත් අය තුළ ඇති කරන ඒ අයව සමගි කරන එක. ඔයාලම පොඩ්ඩක් අවංක වුණොත්, අපි අපි ගැන විමසුව, අපි අපිට අවංක වුණොත්, කුරුසිය පූජාව සිහි කරන දවසේ මහසිරි කුරුසිය පාපල ඉඳගෙන අපි අපිට අවංකව අපි ගැන විමසුවත් අපිට දැනෙයි අපි උන්වහන්සේගේ හදවතේ කාරණාව තම ඉෂ්ට කරන්නේ. අපි අපේ මාර්ගවල යසාය ලිංගෝ බැටරුවන්සි මුල වෙන අපේ මාර්ගවල අපි යනවා. අපි අපේ කාරණාව හිතවලයි පියාණන් වහන්සේ උන්වහන්සේගේ හදවතේ කාරණාව අපිට උන්වහන්සේගේ ලව් ලෙටර් එකේ උන්වහන්සේගේ ආදර හසුනේ අපිට ලියලා දීලා තියෙනවා. මේක පුරාවට උපත්ති පොතේ ඉඳලා ඉඳලා පුත දක්වා මේකේ ලියලා තියෙන උන්වහන්සේගේ ආදරේ වචන, මේකෙන් සංකේත වෙන උන්වහන්සේගේ ආදරේ, මේ බයිබලයේ පොත් 66 තියෙන සියලු දේ සංක්ෂිප්ත කරලා එක වචනයකට ගත්තොත් එකෙන් කියන්නේ ආදරේ. හැබැයි අපි අපේ කාරණාවන් ඉෂ්ට කරගන්න උන්වහන්සේ ළඟට ගියාම අපි උන්වහන්සේගේ හදවත ගැන හිතන්නේවත් නැහැ. උන්වහන්සේගේ හදවතේ අරමුණු ගැන අපි කතා කරන්නේ නැහැ. අපි උන්වහන්සේගේ හදවතේ තියෙන මොකද්ද කියලා අහන්නෙත් නැහැ. ඒක අහලා දැනගත්තා අපිට ඒක අදාළක් නැති විදිහට අපි අපේ කාරණාවල් උන්වහන්සේ ඊට ගිහිල්ලා කියනකොට මට මේක ඕනේ ස්වාමීනි, මට අර දේ ඕනේ, මට මේ දේ ලබා ගන්න, මට මේක කරගන්න ඕනේ, මේක කරගන්න ඕනේ කියලා අපි කිව්වහම ඒ පියාණන් වහන්සේ අපිට කොච්චර ආදරේ කියලා කියනවා. අපිට කියන්නේ මගේ කාරණාව ඉෂ්ට කරේ නැයි සමාවට දෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ උන්වහන්සේ අපේ කාරණාව ඉෂ්ට කරේ. ඒ තමයි තාත්තා. සමාවාගේ බලන මේ දවසේ මාසික හදවතට ඔයා ඔයාගේ විමසුමක් වල තේරේ. ඒ හදවතේ කාරණාවල් අපි ඒ ලෙසම ඉෂ්ට කරන්නේ නැතිවා අපි අපේ මාර්ගවල ගිහිලා මුලා වෙන සිටිනවා. උන්සල් දවස සම්බන්ධව යහපත් දවස ඔයා ගැන විමසන පශ්චාත්තාප. උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා
අවබෝධ කරගන්න. පාපේ පිළිගන්න. කුරුසේ පූජාව විශ්වාස කරන්න. නැවත නොකරන පිණිස හැරෙන්න සමාව ඉල්ලන්න. පොස්තරවා කියන්නේ. Jesus Christ, my Savior.